පාදුක්ක අංගමු ප්‍රදේශයේදී පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මෙහෙයුමක් සිදු කළා. එහිදී අන නොතකා යතුරුපැදියක් දහමනය කළ අතර යතුරුපැදිකරු පොලිසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා යාමට උත්සාහ කර තිබුණා. එහිදී පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කිරීමෙන් අනතුරු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පවසන්නේ. හොරණ තල්ගහවිල ප්‍රදේශයේදී ඊයේ සිදු කළ ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන ඇති මෙම මියගිය පුද්ගලයා පාදුක්ක මීරියකල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදියයි. ඔහු ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු වන අතර ගුවන් හමුදා රක කණ්ඩායමේ සාමාජිකයෙකුද වනවා. විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ජයකොඩිගේ තනූජ සම්පත් හෙවත් හෝමාගම හඳයනමැත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති මෙම පුද්ගලයා ගුවන් හමුදා සක්‍රිය සේවයේ යෙදී සිටියදීම මෙම ඝාතන සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙතර නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදා පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. සාපරාධී ක්‍රියාකාරකමකට ගුවන් හමුදා නිලධාරීන්ගේ ඕනෑම සම්බන්ධතාවයක් පවතිනම් ඒ ගුවන් හමුදාවට බැරෑරුම් ලෙස සලකන බවත් සිද්ධිය විමර්ශනය සඳහා නීතිඥාත්මක කරන ආයතන සමග සමීපව කටයුතු කරන බවත් ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසනවා.